ගාවල් වල නිරතුරුවම නිල් පැහැති ජල ධාරාවන් ගලාගෙන ගියා. ආවේනික මත්ස්‍ය විශේෂ මේ ප්‍රදේශ වල හිටියා. ඒ වගේම ජෛව විද්‍යාත්මක 90 ප්‍රදේශයක් තමයි මේ ප්‍රදේශය අපිට දක්නට ලැබුණේ. නමුත් ක්‍රමක්‍රමයෙන් ඒ තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා. මෑත ඉතිහාසයේදී කළුගඟ ආරම්භ වන කළු පහන කඳු වැටිය ගැන ප්‍රසිද්ධ කතාවක් තිබෙනවා. ඒ තමයි ගලා යනවා පිටාර ගන්නවායි කියන එක. නමුත් අද නම් ඒ தත්ත්වය උදා වෙලා නැහැ. ඒ ප්‍රධානතම හේතුව අපි විසින් සිදු කරන ලද ප්‍රධාන දේශගුණික වෙනස්කම්, ඒ වගේම ලංකාව තුළ කරන ලද පාරිසරික විනාශය. ඒ නිසා ලෝකයේ දේශගුණික විපර්යාස අවම කිරීමටත් ලංකාවේ පරිසර සංරක්ෂණයටත් අපි අද වහවහ කැපී යුතු තිබෙනවා. අපි මේ ඉන්න ගම්මානෙන් ගලාගෙන ගියා වූ ජල ධාරාවන් සියල්ලම ගිහිල්ලා එකතු වුණේ කළුගඟ. ඒ කළුගඟ අද ජලාශය. ඒ කළුගඟ ජලාශයෙන් පස්සේ ඒ ජලය ගලාගෙන යන්නේ මුරගහකන්ද ජලාශයට. ඉන් අනතුරුව මහවැලි ඔස්සේ රට පුරා වැව් අමුණු දහස් ගානකට ගලාගෙන යන සිදුවෙන. ඒ පද්ධතිය දැන් සකස් වෙලා තිබෙනවා. නමුත් අනාගතයේදී මෙවන් ආකාරයේ ජල හිගයක් ඇති වුණොත් ඒ මහා ජලාශ, ඒ මහා වැව්, බුළු වැව් සහ අපේ සාගින්දර නිවන කෙත්වතු වලට ඇත්තන ඉරණ පිළිබඳව අපේ අවධානය දැන්ම යොමු වෙනවා.